අනෙක් විසඳා ගැනීම වගේ නෙවෙයි මිනිස්සුයෝ සියදිවි නසා ගැනීම මිනිමරුමක් හා සමාන වරදක්. ඒක මේ පැහැදිලිවම අපරාධ නීති සංග්‍රහය සඳහන් වෙනවා. කෙහෙම්මල් අපරාධ නීති. මම කරන්නේ මට ඕන දේ. ඔන්න මම පයින්නවා. ඔහෙට ඕන වෙන්නේ ඇප්ලික පියා ගන්නවා. හරි පයින්නෝ. එහෙමනොත් මට තමුසෙට විරුද්ධ නීතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඔය පොලිස් කාර්යද? නෑ. අබගත් කෙනෙක්? පිස්සු. නඩුකාරයෙක්? චි. එහෙනම් ඔහෙ කවුද? මිනිහෙක්. මිනිහෙක්? ඔව්. දැන් කාලේ කොහෙද ওই මිනිස්සු? මට ඔහෙව විශ්වාස කරන්න බෑ. විශ්වාස පරමාඥාති කියලායි බණේ සඳහන් වෙන්නේ. ඔහෙ මහන වෙලා හිටියාද? ගෙම්මල. අයි බම් මේ සිය දිවි හානි කර ගැනීම අපරාධයක්. ගන් අපරාධයක් නෙවෙයි මිනිස්සුයෝ ජාතික අපරාධයක්. දැන් බලනවා තමුසේ මැරුණා. වල දැම්ම. ඉවරයි කියමු. නමුත් තොණ්ඩු හදපු ලණු කෑල්ල ගැන පොඩ්ඩක් හිතනවා. අනෙක් ප්‍රයෝජන පැත්තකින් තියමු. ඔය ලණුවෙන් ගෙදර ඇති කරන හරකව බඳිනවා වෙන්න පුළුවන්. ඕක කොහේ කඩින් මිලදී ගත්තා. එතකොට ඕක මිලදී ගත්ත සල්ලි වලින් ගෙදරට අවශ්‍ය හාල් ටිකක් පරිප්පු 500ක් 3 5 ටිකක් පොල් ගෙඩියක් කිරි පැකට් එකක් දරුවෙකුට සූප් වට්ටෝච් එකක් ඔය වගේ දේවල් මිලදී ගන්න තිබුණා. අනෙක් පැත්තෙන් කඩේ මුදලාලට ඔය කඹේ විකිණීමෙන් යම් ලාභයක් හිමි වෙනවා. එවැනි ද්‍රව්‍ය රාශියක් විකිණීමෙන් මිනිහා තම දරුපවුල දෙමව්පියෝ සහෝදරෝ ආරක්ෂා කරනවා. එම ද්‍රව්‍ය කඩේට ගෙනෙන පුද්ගලියොත් එහෙමයි. මං හිතන්නේ තම්සේ දැකලා ඇති ලනු මෙටිය පිටිපස්සේ තියාගෙන සයිකලේ පැදගෙන 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 ඉන්න වෙරෙන්දා. වෙරෙන්දා ලනු මිලදී ගන්න ලනු අඹරන තැනින්. අපි හිතමු සාමාන්‍ය ගෘහ කර්මාන්තයක් විදිහට ලනු අඹරන තැනක් කියලා. ඒ ගෙදර ඉන්න වෙන කිසිම ආදායමක් නැති අම්මෙකුයි ලස්සන දුවෙකුයි අංගවිකල පුතයි. තාත්තට කාසි එහෙම නැත්තම් හොරාරක් වහවද හිරේ. තව උන්න මුළු නරක වෙච්ච ආච්චි කෙනෙක්. එහෙම නැත්තම් අංශභාගය හැදුණු සීයා කෙනෙක්. මේ ආච්චි හරි සීයා හරි දවස 30 මිඳගෙන කොහු තෝරනවා. අර අංගවිකල දරුවා කැරකෙන රෝදේ කරකවනවා. වඩවල් කීපයකට බත් සැපීමේ බාර දූර්ය කාර්ය බාරගෙන සිටින දිරිය මව අර පරිස්සමට කොහුවෙනි ලණුවක් බවට පත් කරනවා. දීකදෙන වයසේ තියෙන රතගිරිලින් තමයි ඔය ලණු මිම්මට කැපිලා මිටි බැඳින්නේ. එතකොට පොඩ්ඩක් ඉන්නවා. තාම ඉවර නෑ. මේ කතන්දරේට පොල් හැදෙන්න ඕනේ. දන්නවනේ පොල් නිකන් හැදෙන්නේ නෑ. සාත්තු සප්පයම් කරලා බලා කියා ගන්න ඕනේ. එතකොට පොල් ගෙඩි කඩන්නේ, රෙදි තලන්නේ ආදී තවත් ශ්‍රමිකයින් කිහිප දෙනෙක්ම මේ ලණුව නිෂ්පාදන කාර්යයට භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය සහ විවසායයේ සැපයිය යුතුයි. බලනවා මොන තරම්නම් සංකීර්ණ කාර්යාවලියක්ද. හොඳයි. මේ සියලුම දෙනා එකතු වෙලා මේ ලණුව නිෂ්පාදනය කළේ කාටද? මට. වා කෙහෙම්මල. අපේ ජාතියටෝයි. ඒ නිසා මේක ජාතික ධනය. අපි ඒ රැකගත යුතුයි. දැන් බලනවා ඔය ලණු කෑලි නැත්තම් අපිට ළිඳේ තියෙන වතුර ටික ඇද ගන්න බෑ. වැස්සිව දිගේලි කරගන්න, රෙදි වැලක් වැද ගන්න, විය ගහ නගුල ගැට ගහ ගන්න, ධර්මිකියක් වැද ගන්න, ගහක් පෙරර ගන්න, කොටින්ම කියනවා නම් ඔයි මිනී පෙට්ටිය වල දා ගන්න. ඔය කිසිම දෙයක් කරගන්න බෑ. එහෙව් ජාතික දේපලකට තම්සෙත් එක්ක කුණු වෙරෑන්න දෙන්න පුළුවන්. ආන්නේ නිසයි මං ජාතික අපරාධයක් කියලා කිව්වේ. අවසන් වශයෙන් මම ඔහුගේ නම දැනගන්න කැමතියි. තිකිරි බණ්ඩා කියන්නකෝ. එතකොට වාසගම රත්නායක මුදියන්සේලාගේ. රත්නායක මුදියන්සේලාගේ තිකිරි බණ්ඩායියා. හරි, ස්ථිර ලිපිනේ. ඒ කිව්වයි බා. ඒ කිව්වේ මේ මගුලක් මරණයක් වුණාම ටෙලිග්‍රෑම් එකක් එහෙම එන්නේ කොහමද? එහෙම කියන්න එකයි ලියාගන්න. කයිල පොතාන කඩේ බාරි. ආරම් තිකිරි බණ්ඩා හොර පිටිය. පේමාවල නයිලන්ද. අලහරක් කියලා දාගත්තා නම් හුඟක් හොඳයි. සිංහල බෞද්ධ අපෝයෝ ස්ත්‍රී පුරුෂ භාවය. පුරුෂ 2005යි 4යි 5 වෙනි දිනට වයස 48යි මාස 2යි දවස් 2යි. දූ දරුවන් සිටීද? සිටී නම් කෙතෙක්ද? සිටී දෙදෙනෙකි. ඔබ විවාහකද? ඈ ඔබ විවාහකද? විවාහකයි. නැත දරුවන් කොහින්ද? අධ්‍යාපන සුදුසුක පස්සේලි ත්‍රේණිය සමත් අයිවා. තමුසේ 37 පාසු නැද්ද? නෑ අයිවා. තාතාන්තර වුණා කියලා දාගන්න. අපරාධ. මීට පසු දියවනි සියදිවි නසා ගැනීමට සිතන්නේද? ඔව්. ලාංකීය නාට්‍ය වංශයේ නව සාන්දෘෂ්ටිකවාදී පිවිසුමක්. තවත් අභිමානවත් ජාතික තිළනයක්. බුද්ධිමය නාට්‍ය ආභියෝගයක් ඔබම කියන ආකාරයට මේ මරණයට එරෙහිව තොඳුව. නැත්තම් ඔබ දාන් හදන තොණ්ඩු මරණයට එරෙහිව ඔබ හඳුන්වන්නේ ඒ ආකාරයෙන්. සෑහෙන කාලයකට පස්සේ මම හිතන්නේ මේ නාට්‍ය නිර්මාණය ඔබ කරන්නේ.
මේ මොකක්ද මේ 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 නාට්‍ය රස්ත්‍ර විශ්ව වෙලා තියෙන්නේ මේක තියෙන්නේ මනුෂ්‍ය ජීවිතයේදී අපි මුහුණ පාන්න ලබන දහසකුත් එකක් දුක්ඛ දෝමනස්යන් අපි විඳ ගන්න ආකාරය දැන් අපි බලමු තුඟක් රට අද මනුෂ්‍යයාට හිතකර ලෝකයකට වඩා අද බොහොම අහිතකර ලෝකයක් ගොඩනැගෙමින් පවතිනවා ඒ පිළිබඳ සමහරට මේවා මේ අපේ ක්‍රියාකාරකම් තුලින්ම අපි විසින් හදාගත්තු දේවල් වෙන්න පුළුවන් ඒ පිළිබඳ ඉතින් පොඩි කරුණු ටිකක් සාකච්ඡා කිරීම තමයි මේ නාට්‍ය අරමුණ ඔව් මහින්ද කරුණාත් මහත්මයාගෙන් මම තවත් කාරණයක් සම්බන්ධයෙන් දැනගන්න කැමතියි මේ 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 නම යොදලා තියෙන මරණයට එරෙහිව තොණ්ඩුවක් කියලා මේක ටිකක් මේ අපිට වෙනස් හැඟීමක් දනවන එකක් මේක වෙන්න බැරි දෙයක් වගේ එකක් කියන්නේ එහෙම නැත්නම් මේ අභව්‍ය සිදුවීමක් විදිහට තමයි මේ අපිට පේන්නේ මේ මේ නම යොදන්න සහ මේ නාට්‍ය වස්තු විශේෂ ඒක ගැළපෙන ආකාරය පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න මරණයට එරෙහිව තොණ්ඩුවක් කියනකොට ඒ නම යොදනකොට අපි යොදන්නේ මරණයට එරෙහිව කියන කොටස වරහන් ඇතුලේ තොණ්ඩුවක් කියන එක තමයි අපි නාට්‍ය නම විදිහට භාවිත කරන්නේ ඇත්තට අපි කිනම් සත්වයකට හෝ මරණයට එරෙහිව යා හැකිද ඒ පිළිබඳව මේ ප්‍රස්තුතියේදී අපි සාකච්ඡා කරනවා ඒ නිසා තමයි මේක මම යොදාගත්තේ මරණයට එරෙහිව තොණ්ඩුවක් කියලා මේ නාට්‍ය අන්තර්ගතයෙන් වකුලා තින්නේ මිනිහෙක් අර විදිහේ තමුන්ගේ ජීවිතයේදී දහසක එකක් දුක් දෝමනස්යන් විඳ ගැනීමට ගිහිලා අන්තිමේදී තීරණයක් ගන්නවා සිය දිවි නසා ගැනීමට එතකොට එයින් ඒ මනුස්සය මුදවා ගන්න තව කෙනෙක් බොහොම ලොකු අරගලයක් කරන උත්සාහයක් කරනවා අතුරු මේ මරණයට එරෙහි මේ අරගලය තමයි කතා කරන්නේ නමුත් අපිට මේක කරන්න පුළුවන්ද බැරිද කියන එක නාට්‍යයේ අවසාන වෙනකොට සඳහන් වෙනවා මේ නාට්‍යද මේ ඔබ මමයි රචනා කරන්නේත් එක්ක ඔබමයි අධ්‍යක්ෂණය කරන්නේ ඔබගේම නිෂ්පාදනයක් මේ හැමදේමත් එක්ක ඔබට ඔබගේ නාට්‍ය කණ්ඩායම කී දෙනෙක් විතර ඉන්නවද ඒත් එක්ක මේ රංගපාන නළු 3 දෙනෙක් ඉන්නවා ඒ අතර අතරේකත් එක්ක අපි 6 දෙනෙක් ඉන්නවා හැම වෙලාවෙම ඔව් රංගනින් දායකරුවෝ නම් ප්‍රධාන චරිත මම විසින්ම තමයි රංගපාන්නේ ඔව් සහ අනිත් නළුවන් දෙනෙක් අපි සඳහන් කරා මේ අපිත් එක්ක එකතුලා ඉන්න නිශාන්ත බණ්ඩාර මහත්මයා තව මේකේ එක්තරා නිලියක් රංගපානවා ලක්ණී කියලා ඒ නිලියයි අපි තුන් දෙනා තමයි චරිතය යන්නේ ඊට අමතරව අතිරේක නළු නිලිය කීප දෙනෙක් අපි මේකේ යොදා ගන්නවා කොපමණ කාලයක් පුරාවට දිනනවද මේ නාට්‍ය දැන්ට දර්ශන තුනක් විතර මේ වෙනකොට අපිට ඇවිල්ලා තියෙනවා කියන්නේ පෙන්වීම සඳහා ආරාධනා ඒක තව නාට්‍ය ගොඩාක් ආරාධනා ලැබිලා තියෙනවා එක මේ මාසෙන් පස්සේ. ඉතින් නාට්‍ය ආරම්භ කරලා කිසිම ප්‍රචාරයක් යන්න පළමුව දර්ශන තුනක්ම ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් ලැබීම ගැන මම හිතන නාට්‍යකරුවෙක් විදිහට ඒක ලොකු ජයග්‍රහණයක්. ඔව්. ඔබට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඔබ මේ වෙනකොට කුරුණෑගල ප්‍රදේශය තමයි ඔබගේ නාට්‍ය කටයුතු කරමින් ඉන්නේ. නමුත් කොළඹ ඇවිල්ලා ඔබ මීට සෑහෙන කාලයකට පෙර නාට්‍ය වල සම්බන්ධ වෙලා ඒ අත්දැකීම් ලබා ගන්න සෑහෙන කාලයක් මේ ශාස්ත්‍රය ඇඳිලා හිටියා. ඔබගේ ඉතිහාසය ඔබ කොතනින්ද පටන් ගත්තේ පොඩ්ඩක් මම හිතන්නේ මීට අවුරුදු 15කට විතර පෙර තමයි පටන් ගන්නේ. මම මුලින්ම මම අදටත් දැනටත් මතක් කරනවා ඉතාම ගෞරවයෙන් ජයසේකර අපුන්සු මහත්මයා එතුමාගේ ඉරි, තටු, ගුරු, පාතාලේ සොල්දාදු, සමනල්ලු වගේ ඊට පස්සේ තවත් අධ්‍යක්ෂවරු යටතේ නාට්‍ය ටෙලි නාට්‍ය රාශියක රංගපෑවා සහ විවිධ කාර්යයන් යටතේ වගේ වැඩ කරා ඊට පස්සේ 2002 වසරේ මගේම නාට්‍යයක් මම අග්නිවසන්තය කියලා නිෂ්පාදනය කරා නමුත් ඒ වසරේ තිබුණු නිර්දය ස්වතන්ත්‍ර නාට්‍ය කප්පාදු හරහා ගොඩක් රට එක අපිට ඉදිරියට ගෙනියන්න බැරි වුණා ඒ නිසා මම මේ දෙවන උත්සාහෙදි ස්වතන්ත්‍ර නිර්මාණයක්ම ජාතිර තිරින කරන්න තුම උත්සාහ කරා. ඔව් ඔබගේ මේ දෙවන නාට්‍ය නිෂ්පාදනය වෙන්නේ මීට කලින් එක එක නාට්‍ය පවුන ඔබ කරලා තියෙනවා. මේ මේ කලින් නාට්‍යයට ඇගීම්කට කලින් නාට්‍ය ඇගීම්කට ලක් වුණා. රාජ්‍ය නාට්‍ය උළෙලේ දෙවන වටේ දක්වා මරණ මේ අග්නිවසන්තේ නාට්‍ය දර්ශන වාර්කීපිකුත් එක්ක යන්න පුළුවන් වුණා. ඔව්. නමුත් ඊට පස්සේ ආපු මගේ තියෙන කාර්ය බහුලතාවත් එක්ක පොඩ්ඩක් මේ නාට්‍ය නතර කරන්න සිද්ධ වුණා. ඔබගේ තවත් කලා කටයුතු රාශියක නිල්ලා ඉන්න කෙනෙක් ඔබගේ හැකියාවන් මේකට දායක වුණා ආකාරයක් තියෙනවද? එහෙම නැත්නම් මූර්ති ශිල්පියෙක් හැටියෙන් ශිල්පියෙක් මේ මේ පළවෙනි කාරණේ මම මේ ලේඛකෙක් විදිහට කටයුතු කිරීමේදී මේකේ තිර රචනය විශේෂයෙන් මේ එළිවීමේදී තිර රචනය කියන්නේ මේ පිටපත රචනා කිරීමේදී එතකොට මගේ ඒ හැකියාව ඉතාමත්ම වැදගත් වුණා ඒ වගේම චිත්‍ර ශිල්පියෙක් වශයෙන් මූර්ති ශිල්පියෙක් වශයෙන් මම කියන්නේ වේදිකාවේ මූලික ආරම්භයේ හුඟක් වෙලට චිත්‍ර ශිල්පය හා සමුහා යන විෂයක් වෙනවා මූර්ති හා චිත්‍ර කියන ශිල්පේ ඉතින් ඒ සියලු දැනුමත් එක තමයි මේ නාට්‍ය නිර්මාණය කරන්න උනේ ඒ මේ නාට්‍ය යම් අභියෝගයක් තිබුණා හුඟක් වෙලාට මේ චරිත දෙකක් තුලින් මේ කතාව ප්‍රේක්ෂකයතුලට ගෙන යෑම මුළු නාට්‍ය පුරාවටම මේ චරිත දෙක තුලින් තමයි අපිට ගෙනියන්න සිද්ධ වෙලා තින්නේ. නමුත් අපි අත්හදැ බැලීම් ගණනාවක් කරා. ඒක තමයි නළුවෙක්ගේ රංගකාරී කියන්නේ. එහෙම නැත්නම් පිටපතක තියෙන ප්‍රබලත්වය කියන්නේ. ඒ නිසාම තමයි පළවෙනි අපි අත්හදැ බැලීම් කිරීමේදීම නාට්‍ය දර්ශන තුනක්ම අපට ලැබීම.
नाट्य निर्माण अब्सर्ट अभूतर विकार रूपी नाट्य सांदृष्टिकवादी सांदृष्टिकवादी पीयूष मक्की मे मे देवल खाली नब कर निर्माण मतवादी शेस्त्र मे नाट्य पमना सीमा संप्रदाय समतिक्रमणीय किरी अभी संप्रदाय गुणात्मक चित्रशिल्पीन नूतन चित्रकलाकोट मे रियलिस्टिक चित्रकला मूलधर्म किसी वक्त नुदेन तम मिथंट एन एक व्यरदी मम के अतनी परतरेट यावित दर्शन मगे सूली नव कथा बहुम सांप्रदायिक दृष्टि की नव कथा नम तीट पास मत सामान लेकिन बेमी नव कथा एक विज्ञान दल रीति अंतम रीति मे नाट्य अग्निवसंत नाट्य मगे नाट्य धार्मी आकृति तुगी नम मरण नाट्यको सांदृष्टिक अदे मेलांकी वेदिक अलूट ए दृष्टि मम योद निशांत भंडार महात्मा नाट्य दायक महिंद कर्णारत्न मंद शिल्पी पलवी नाट्य महिंद कर्णारत्न संबंध मेदिनूर विद्यालय गुरु मे नाट्य पहाल पास महिंद कर्णारत्न मोयागन पीटपत बार दीला किसीम सपदीम मुकूतने मंगा नाट्य बार गांड मेक लियन मगेलीटपत बार दूंट उदय रिहर्सल कर अभी कर मुख्य अभियोग कलायतने पीटपत बार दीलाटउदेन रिहर्सल कर पीटपत के मे नाट्य पेर समहर महिंद के प्रधान चरते इन मम पसुबिमे इन यटिसीते हंगीम समुदाय थवत्ट मे नाट्य अपे समाजे सेदुवी नसागनिम के मरनेट एरेहिवतोंडु नसागनिम वलट वागेम विविध समाज दृष्टिकोण से गमन करला विशाल पणिविडयक् देंड हदनो ඒ පණිවිඩයක් දෙන්න මේ පුරා පැය දෙකහමාරක් වගේ කාලයක් තුල මහින්ද කර්ණාරත්න යොදාගෙන තියෙන්නේ මගේ චරිතය. මම හිතන්නේ මට ඒක අභියෝගයක් තියෙනවා. වේදිකාවේ එකම තරක ගහක් උඩ ඉඳගෙන මේ කාලය තුල ඔහුත් එකම රඟපාන්නේ. කොහොම කාලයක්ද? පැය දෙකහමාරක්. පැය දෙකහමාරක් එකම තැනක ඉඳගෙන මට මගේ දක්ෂතාව පෙන්වන්න සිද්ධ වෙලා තියෙනවා. බොහොම සීරුවෙන් කලියතු රඟපාන්න තමයි තියෙන්නේ. තොණ්ඩුවක් බෙල්ලේ දාගෙන. ඇත්තටම එතනින් පොඩ්ඩක් වුණොත් එහෙම ඇත්තටම තොණ්ඩුව හිර වෙන්න පුළුවන්. ඉතින් මේ හොඳ සමාජ දර්ශනයක් තියෙනවා. මම හිතන්නේ සමාජයට අලුත් පණිවිඩයක් මේ නාට්‍ය තුලින් දෙනවා කියලා මම හිතනවා. එහෙනම් මරණයට එරෙහිව තොණ්ඩුවක් නේද? මේ 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 නාට්‍ය महिंद निशांत भंडार මේ නාට්‍ය රංගනින් දාගෙන ඔබට ස්තුතිවන්ත වෙනවා අපිත් ඒක එකතු වෙලා මේ කතා බහට හවුල් වුණාට එමුණා කුංචි විරාමයක් අරගෙන අපි නැවතත් එකතු වෙමු බොහොම ස්තුතියි